യൂട്യൂബ് ചാനലിലേക്ക് വളരെ സാധാരണ എത്തിക്കുന്നു ഇതിന് അത് സ്ഥാപനം അത് ചെയ്തിട്ട് ഈ മതമാക്കാതെ തന്നെ മേലോട്ട് വന്നതാണ് സത്തപൊട്ടാസൊക്കെ സമയക്കാണ്ടാവേ ഇതിന് ഒരു കഥാപാത്രം അപ്പം വീഡിയോ Platypus. Ponitory Huncus Anatinus Vidyatmaka Namin Handin Winner Duckbill Lesada Handin Winner Australiano Shirapai Ubejeevi Satik Bellu Belmataram Penindi Tharavi Kogi Mayalaki Asyata Tiyana Sudu Lapper Kepi Penina Lakshanayak Sharirayi Sisu Pradeshavala Lom තද දුඹුරු සිට ලා දුඹුරු දක්වා ඇති අතර යටි පැත්තේ සැහැල්ලු ලොම් තියෙනවා. නැගෙනහිර ඔස්ට්‍රේලියාවේ ජල මාර්ගවල ප්ලැටිපස් බහුලව දක්නට ලැබෙනවා. මෙයා ලැජ්ජාශීලී සතෙක් කියලා තමයි හඳුන්වන්නේ. සවස් කාලයේ සිට අලුයම දක්වා වඩාත් ක්‍රියාශීලීව ආහාර ගන්නවා වගේම දවල් කාලෙදී ගම් ඉවුරේ හාරන වලවල්වල නවාතැන් ගන්නවා. ඝන ජලයට ඔරොත්තු දෙන ලෝම් සහ පිහිනීම සඳහා වගේම පස හැරීමට ශක්තිමත් ඉදිරිපස අත්පා තියෙනවා. ප්ලැටිපස්ට වතුර යටදී පෙනීම සුවඳ සහ ඇසීමේ සංවේදනයන් හොඳින් ක්‍රියා කරන නිසා එමගින් එය වතුර යට හොඳින් ගමන් කරන්න ඉඩ සලසනවා. ප්ලැටිපස් සාමාන්‍යයෙන් හුදකලා වන අතර ගංගා, ඇලදොල සහ විල් ආශ්‍රිතව ඉවුරු හාරා ඇති වලවල්වල විවේක ගැනීම සිදු කරනවා. ඒ වගේම ඔවුන් අතිශයින් ජව සම්පන්නයි. ටැස්මේනියා සහ ඔස්ට්‍රේලියානු ඇල්ප්ස් කඳු කරයේ සිට මුහුදට ආසන්න පහත රට ප්‍රදේශවල ප්ලැටිපස් දකින්න පුළුවන්. සමහර විට ඔවුන් ලුණු ජලයේ පිහිනන බවක් දැකගත හැකි වුණත් ඔවුන් වැඩියෙන් විසින්නේ මිරිදිය ජලයේ. ප්ලැටිපස්ගේ දිග සෙන්ටිමීටර 38 සිට 60 දක්වා, ඒ කියන්නේ අඟල් 15 සිට 24 දක්වා වර්ධනයක් පෙන්වනවා. පිරිමි සාමාන්‍යයෙන් කාන්තාවන්ට වඩා විශාලයි. ජලජ අනුවර්තනයන්ට පැතලි විධිමත් ශරීරය පෘෂ්ඨියව තබා ඇති ඇස් සහ නාස්පුඩු වලින් සමන්විතයි. මනා ලෙස පිහිනා යාමට වලිගය භාවිතා කරනවා වගේම පිටුපස පාද දෙක තිරිංග විදිහටත් භාවිතා කරනවා. එයාලගේ විෂ සමට විනිවිද ගියොත් කුඩා සතුන් මැරීම මෙන්ම මිනිසුන්ට දැඩි වේදනාවක් ඇති කිරීමට තරම් බලවත් වෙනවා. ඒ වගේම අපි කතා කළොත් ප්ලැටිපස්ගේ ජීවන චක්‍රය හා ප්‍රජනනය ගැන, කැලේ ඉන්න ප්ලැටිපස්ට එයාලගේ ජීවන චක්‍රය ගැන එතරම් දැනුමක් නැහැ. ලිංගික සංසර්ගයේ හැර ලිංගිකයන් එකිනෙකාගේ වැළකී සිටිනා වගේම අවම වශයෙන් අවුරුදු 4ක් වනතුරු ඔවුන් දෙදෙනා විවාහ වෙන්නේ නැහැ. අභිජනන කාලය ඇතුලේ පිරිමි සත්තු බොහෝ විට රණ්ඩු වෙනා වගේම තියුණු වලලු කරවලින් එකිනෙකාට තුවාලක් සිදු කරගන්නවලු. ශීත ඍතුවේ අගභාගයේ ඉඳලා වසන්තය දක්වා ජලය තුල ප්‍රේමය හා සංසර්ගය සිදු වෙනවා. පැටවුන් ඇතිදැඩි කිරීමේදී පුරුෂයන් කිසිදු සහභාගීත්වයක් දක්වන්නේ නැහැ. ගැහැණු සත්තු විශේෂයෙන් තවන් වලවල් හදනවා වගේම එහිදී එයාලා සාමාන්‍යයෙන් කුඩා හම් බිත්තර දෙකක් දානවා. ගැබ් ගැනීම අවම වශයෙන් සති දෙකක්වත් සමහර විට මාසයක් දක්වත් සිදුවනවා. වගේම බිත්තර පූර්ව දින 6 සිට 10 දක්වා කාලය තුළ පැටවුන් බිහි කිරීමට යොමු වෙනවා. ගැහැණු
වගේ ඇගේ විතර ස්පර්ශ කර කර ඒව උණුසුම් කරනවා. නිදහස ලැබීමට පෙර මාස 3-4ක කාලයක් කිරි උරා වුණ අතර වලෙහි ආරක්ෂිතව වර්ධනය වෙනවා. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා කියලා. ඉතින් මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා පහළ තියෙන bell icon එකත් click කරන්න. නැවතත් අලුත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු.